ආයු බෝවන් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ R වල තියෙන tibbles ගැන. Tibble එකක් කියන්නේ මොකක්ද? Tibble එක කුයි data frames උය අතර තියෙන වෙනස්කම් මොනවාද? Tibbles create කරන්නේ කොහොමද වගේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. Tibble එකක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ ගත්තොත් Tibble එකක් කියන්නේ ඇත්තටම data frame එකටමයි. හැබැයි අපිට ඒක හඳුන්වන්න පුළුවන් modern data frame එකක් විදියට. ඒ කියන්නේ traditional data frame එකේ තියෙන පරණ behaviors නැත්නම් characteristics වෙනස් කරලා අපිට පහසු වෙන විදියට හදපු structure එකට තමයි අපි Tibble එකක් විදියට හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි ලොකු data set එකක් එක වැඩ කරනකොට ඒ වගේම data pre-processing කරනකොට data frame එකකට වඩා tibble එකක් එක වැඩ කරන එක පහසු වෙන විදියට තමයි මේ structure එක හදලා තියෙන්නේ. ඉතින් tibble එකක් ඔගලොන්ට create කරන්න ඒ වගේම ඒකත් එක වැඩ කරන්න ඕන නම් ඔගලොන්ට tibble කියන package එක install කරලා load කරගන්න වෙනවා. ඉතින් tibble කියන package එක කෙලින්ම ඔගලොන්ට install කරගන්නත් පුළුවන් නැත්නම් ඔගලොන්ට පුළුවන් tidyverse කියන package එක install කරගන්න. tidyverse කියන package එක install කරාදී tibble කියන package එක ඒක ඇතුලේ dependency එකක් විදියට තියෙන හින්දා tibble කියන package එකත් tidyverse කියන package එක install කරද්දී ඉබේම install වෙනවා. ඉතින් මම මෙතනදී ඇත්තටම tidyverse කියන package එක තමයි load කරලා තින්නේ. ඉතින් ඒක load කරද්දී tibble කියන package එකත් already load වෙනවා. ඉතින් package එකක් install කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් install.packages කියලා දීලා වරහන් ඇතුලේ double quotation ඇතුලේ අදාළ package name එක දෙන්න. ඉතින් මෙතන ඔයගොල්ලන්ට උනා tibble කියන package එක විතරයි නම් ඔයගොල්ලන්ට install කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට දීලා install කරගන්න පුළුවන්. ඉතින් දැන් මම tidyverse කියන package එක install කරලා තියෙන හින්දා මම ආයෙක install කරන්න යන්නේ නැහැ. මම මේ package එක load කරගන්නවා. ඒ වගේම මම මේ NYC flights 30 කියන package එකත් load කරගන්නවා. ඒකට හේතුව තමයි මම මේ package එක ඇතුලේ තියෙන data set එකක් use කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඒක හින්දා මම මේ package එකත් දැන් මේ load කරගන්නවා. ඊට පස්සේ අපි ඊළඟට බලමු අපේ තියෙන data frame එකක් කොහොමද අපි tibble එකක් විදියට convert කරගන්නේ කියලා. ඉතින් මම මෙතන data frame එකක් create කරලා තියෙනවා df_1 කියලා. ඒකේ තියෙන xy කියලා කොලම් දෙකක් තියෙනවා. x කියන කොලම් එකේ එකේ ඉඳන් පහ දක්වා ඉලක්කම් තියෙනවා. y කියන කොලම් එකේ මම එක කියන ඉලක්කම පස් පාරක් replicate කරලා තියෙනවා මේ rep කියන function එක use කරලා. ඉතින් දැන් මේක run කරලා ඔයගොල්ලන්ට open කරලා බලන්න පුළුවන් ඒ අදාළ data frame එක. ඊළඟට දැන් ඔයගොල්ලන්ට මේ data frame එක tibble එකක් විදියට convert කරගන්න ඕනි නම් as_tibble කියන function එක use කරලා වරහන් ඇතුලේ අදාළ data frame එක දීලා ඔයගොල්ලන්ට ඒ අදාළ data frame එක tibble එකක් විදියට convert කරගන්න පුළුවන්. ඉතින් මේක open කරාම ඔයගොල්ලන්ට ඒ tibble එක බලා ගන්න පුළුවන්. ඉතින් tibble එකයි data frame එකයි view එකේ බලද්දී එහෙම ලොකු වෙනස්කමක් පේන්නේ නැහැ. ඉතින් අපි ඊළඟට බලමු මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා. ඉතින් පළවෙනි වෙනස්කම තමයි console එකේ tibble එකකුයි data frame එකකුයි print වෙන විදිය. ඉතින් මේක පෙන්වන්න මම use කරන මේ flights කියන data set එක. මේ flights කියන data set එක තියෙන්නේ NYC flights 13 කියන package එකේ. ඉතින් මුලින්ම අපි ඒකේ help එක බැලුවොත් උගලන්ට මෙතන ඒ අදාළ data set එකේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ flights කියන data set එක tibble එකක් විදියට තමයි මේ package එකේ store කරලා තියෙන්නේ. ඉතින් මේක අපි console එකේ print කරොත් ඔගලන්ට මේ tibble එකේ වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ tibble එකේ 336,776ක් rows තියෙනවා, columns 19ක් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි console එකේ print කරද්දී tibble එකක් ඒ tibble එක ඕගොල්ලෝගේ console එකේ size එක මත ඕගොල්ලෝගේ columns ගාන වෙනස් කර ගන්නවා. දැන් උදාහරණයකට මෙතන දැන් සම්පූර්ණ columns 19ක් තිබුණාට අපිට මෙතන print වෙලා තියෙන්නේ columns 8ක් තමයි මෙතන print වෙලා තියෙන්නේ. ඉතුරු columns 11ම omit වෙලා තියෙනවා. ඉතින් මෙතන පෙන්වලා තියෙනවා 11 variable 11ක් මෙතන print වෙලා නැහැ කියන එකත් මෙතන දීලා තියෙනවා. ඉතින් දැන් අපි මෙතන අපේ console එක තව පොඩ්ඩක් පොඩි කරමුකෝ.
පොඩි කරලා ඔගලන්ට ෆ්ලයිට්ස් කියන එක ආයරන් කරන්න පුළුවන්. එතකොට කලින්ට වඩා අපේ කොලම්ස් ගාන අඩුවෙන් තමයි පෙන්වන්නේ. දැන් මෙතන කොලම්ස් 6යි පෙන්වන්නේ, ඉස්සෙල්ලා 8ක් පෙන්වුවා. ඉතින් ඒ විදිහට කන්සෝල් එකේ සයිස් එක මත පෙන්නන කොලම්ස් ගාන වෙනස් වෙනවා. ටිබල් එකක කියන්නේ අපිට මොනවා හරි print කරගන්නකොට අපේ console එකේ අපේ ටිබල් එක print කරලා අපිට ඒකට අදාළ මොනවා හරි idea එකක් ගන්න පුළුවන්. හැබැයි අපි data frame එකක් print කරොත් දැන් උදාහරණයකට මම මෙතන කරලා තියෙන්නේ දැන් flights කියන එක ටිබල් එකක් විදියටනේ තියෙන්නේ. මම ඒක as.data frame කියන එකෙන් data frame එකක් විදියට convert කරලා ඒක print කරලා තියෙනවා. ඉතින් data frame එකක් විදියට print කරනකොට ඒ අදාළ ඔක්කොම columns print වෙලා තියෙනවා. ඉතින් මේ විදියට print වුණාම වෙන ප්‍රශ්නේ තමයි අපි ලොකු data set එකක් එක්ක වැඩ කරනකොට මේක හරිම අමාරුයි අපිට තේරුම් ගන්න. ඉතින් මෙතන ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් columns 19යි හින්දා ඉතින් columns ලොකු ගානක් තියෙනකොට මුකුත්ම තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඕනම් view එකේ ඇරලා බලන්න පුළුවන්, නැත්නම් head හරි tail හරි කියන functions use කරලා බලන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි data frame එකක් console එකේ ඔයගොල්ලන්ට view කරලා බලන්න වෙන්නේ ලොකු data set එකක් වෙලාවකදී. හැබැයි table එකේ ඒ අදාළ console එකේ size එක අනුව එයා ඒක වෙනස් කර ගන්නවා. වෙනස් කරගෙන අදාළ පෙන්වන්න පුළුවන් variables ගාන විතරයි පෙන්වන්නේ. ඊතුරු ටික omit කරලා ඔගලන්ට දෙනවා variables කීයක් omit කරලාද මේ පෙන්නලා තියෙන්නේ කියන එකත් ඔගලන්ට console එකේ බලා ගන්න පුළුවන්. ඊළඟ වෙනස්කම තමයි subsetting වෙනස්කම. ඒ කියන්නේ ඔගොල්ලෝ subset කරනකොට data frame එකකුයි table එකකුයි ඒ අතරත් වෙනස්කමක් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි දැන් flights_df කියන්නේ data frame එකක්නේ. එතකොට දැන් මම ඒක open කරලා දැන් මම මෙතන කරලා තියෙන්නේ මේ flight number එක මට ගන්න ඕනේ. මුල රෝ පහේ flight numbers පහ මට ගන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවකට ඔයගොල්ලන්ට මේක use කරලා කරන්න පුළුවන්. දැන් මම subset එකක් අරගෙන තියෙන්නේ flights_df එකේ පළවෙනි rows පහ මගේ 11 වෙනි column එක තමයි මට ඕනේ. මොකද මට ඕනේ ඇවිල්ලා flights කියන column එක. ඒක ඇවිල්ලා 11 වෙනි column එක හින්දා මම මෙතන define කරලා තියෙනවා මට ඕනේ 11 වෙනි column එක. මට rows එකේ ඉඳන් පහ දක්වා ඕනේ කියලා. ඉතින් දැන් මේක ඇවිල්ලා data frame එකක්නේ. data frame එක මේ විදියට ඔගොල්ලෝ subset කරාම data frame එකකදී ඔගොල්ලන්ට මෙතන හම්බෙන්නේ vector එකක්. ඒ කියන්නේ data frame එකක් subset කරාම ඔගොල්ලන්ට මෙතන උත්තරේ විදියට ඇවිල්ලා තියෙන්නේ vector එකක්. හැබැයි ටිබල් එකක්, ඒ කියන්නේ දැන් අපේ flights කියන එක originally තියෙන ටිබල් එකක් විදියටනේ. ඉතින් දැන් මම මෙතන data frame එකේ use කරපු ඒ subsetting criteria එකම use කරලා ටිබල් එකක් subset කරොත් ඔගලන්ට බලා ගන්න පුළුවන් ටිබල් එකක් subset කරද්දී මට ආයි return වෙන්නේ ටිබල් එකක්. ඒ කියන්නේ මට ඒ අදාළ column name එකයි ඊට පස්සේ ඒ column එකට අදාළ මොකක්ද, ඒක දැන් මෙතන column එකේ අදාළ data type එක ඇවිල්ලා ඉන්ටිජර්, අනේ ඔක්කොම විස්තර මට ඒ සබ්සෙට් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඒ විදිහට මුකුත් විස්තර ලැබෙන්නේ නැහැ. ඕගොල්ලොන්ට නිකම් වෙක්ටර් එකක් තමයි හම්බෙන්නේ. දැන් මෙතන ඕගොල්ලොන්ට ෆ්ලයිට්ස් කියන එක සබ්සෙට් කරාම, ටිබල් එකක් සබ්සෙට් කරාම ආයි ලැබෙන්නේ ටිබල් එකක්. ඊට පස්සේ ඒකට අදාළ විස්තරත් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම තව වෙනස්කමක් තමයි data frame එකක් create කරද්දී අපේ columns ඔක්කොම එකපාර තමයි create වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මම මෙතන df2 කියලා data frame එකක් create කරලා තියෙනවා. දැන් data frame එකේ xy z කියලා columns තුනක් තියෙනවා. දැන් මේ columns තුනම data frame එක create වෙද්දී එකපාර තමයි create වෙන්නේ. එතකොට වෙන ප්‍රශ්නේ තමයි දැන් මගේ තුන්වෙනි column එක ඇවිල්ලා x දන y කියන එකනේ. මේ තුනම එකපාර create වෙන හින්දා z කියන column එක create වෙද්දී යා x කියන්නේ මොකක්ද y කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. ඒක හින්දා ඔයගලන්ට error එකක් එනවා. හැබැයි table එකක් create කරද්දී මේක line by line තමයි යන්නේ. يعني මුලින් x create වෙනවා, ඊට පස්සේ y create වෙනවා, ඊට පස්සේ තමයි z කියන එක create වෙන්නේ. ඒක හින්දා ඔයගලන්ට මෙන්න මේ කෝඩ් එක error එකක් නැතුව run කරගන්න පුළුවන්.
ඉතින් ඔගොලු ඩේටා ෆ්‍රේම් එක කරන්න ඕනේ නම් මුලින් ඩේටා ෆ්‍රේම් එකේ XY කියන එක ක්‍රියේට් කරලා ඊට පස්සේ ඔගොලන්ට කොලම් බයින්ඩ් හරි මියුටේට් හරි වගේ ෆන්ක්ෂන් එකකින් තමයි මේ ඉසෙඩ් කියන එක ක්‍රියේට් කරගන්න වෙන්නේ. නැත්තම් ඔගොලන්ට තියෙන X කියන එකයි Y කියන එකයි මේ ඩේටා ෆ්‍රේම් එක එලියෙන් ක්‍රියේට් කරලා ඊට පස්සේ ඩේටා ෆ්‍රේම් එක ඇතුලේ X, Y දීලා ඉසෙඩ් කියන එක X දන Y විදියට දෙන්නත් පුළුවන්. අන්න ඒ විදියට ඔගොලන්ට වෙනස්කම් කරන්න ඕනේ. මොකද ඩේටා ෆ්‍රේම් එකක් ක්‍රියේට් වෙද්දි මෙතන මේ තුනම එකපාර ක්‍රියේට් වෙන හින්දා ටිබල් එක ඒ ප්‍රශ්නයක් නැහැ. ලයින් බයි ලයින් තමයි, කියන්නේ කොලම් බයි කොලම් තමයි එක ක්‍රියේට් වෙන්නේ. එතකොට මුලින්ම X කියන එක හැදෙනවා, ඊට පස්සේ Y කියන එක හැදෙනවා. එතකොට ඉසෙඩ් වලට යද්දි XY දෙන්නම හැදිලා තියෙන හින්දා ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව ටිබල් 2 කියන එක ඔයගලන්ට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඉසෙඩ් කියන එක X දන Y වලින් තමයි හැදිලා තියෙන්නේ කියන එක. ඒ වගේම දැන් මෙතන ඔයගලන්ට එතකොට දැනගන්න පුළුවන් ටිබල් එකක් ක්‍රියේට් කරන්න ටිබල් කියන ෆන්ක්ෂන් එක යූස් කරලා ඔයගලන්ට ඒ අදාළ කොලම්ස් වල වැලියුස් දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් මේ ට්‍රිබල් කියන ෆන්ක්ෂන් එකත් යූස් කරන්න. එතකොට මෙතනදී අපි මේ ට්‍රිබල් කියන ෆන්ක්ෂන් එක නිකන් හරියට ට්‍රාන්ස්පෝස් එකක් වගේ, ඒක නිකන් අර අපිට පේන ටේබල් view එකෙන්ම තමයි අපි දෙන්නේ. කියන්නේ අපි මුලින් දෙනවා අපේ කොලම් නේම්ස්, ඊට පස්සේ ඒ අදාළ කොලම් එක, කියන්නේ පළවෙනි රෝ එකේ x වල වැලියු එක 1, දෙවෙනි කොලම් එකේ පළවෙනි රෝ එකේ වැලියු එක 1. ඒ විදිහට ඔයගොල්ලෝ මේ ට්‍රිබල් කියන එක යූස් කරන්නත් පුළුවන්. දැන් ට්‍රිබල් එක රන් කරාම ඔයගොල්ලන්ට පේනවා අපි හදපු විදිහටම තමයි ඩේටා සෙට් එක නැත්නම් ටේබල් එකක් විදිහට හම්බෙන්නේ. මේ විදිහටත් ඔයගොල්ලන්ට ටිබල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. තව ඩේටා ෆ්‍රේම් උයි ටිබල් උයි අතර වෙනස්කමක් තමයි දැන් මම ගිය වීඩියෝ එකෙන් ඔගලොත් එක කතා කරන්නේ වේරියබල් නේම්ස් ගැන. ඒ කියන්නේ අපිට වේරියබල් නේම් එකට ඉස්සරහට ඉලක්කමක් දාන්න බැහැ. ඉලක්කමක් දානවා නම් බැක් ස්ලෑෂ් දෙකක් මත දාන්න ඕනි කියලා. ඉතින් මේ ඩේටා ෆ්‍රේම් එක ඔගොල්ලෝ මේ විදියට අන්කන්වෙන්ෂනල් නේම්ස් යූස් කරන්න බැහැ. යූස් කරොත් ආර් එක රිප්ලේස් කරගන්නවා කන්වෙන්ෂනල් නමකින්. දැන් උදාහරණයකට අපි මෙතන දෙමුකෝ බැක් ස්ලෑෂ් එකත් එක්ක එක කියන ඉලක්කම. දැන් අපිට ඉලක්කම් යූස් කරන්න බැහැනේ නමක් විදියට. එතකොට දැන් මෙහෙම දීලා ඔගොල්ලෝ DF2 කියන එක රන් කරොත් නෑ, එක කියන එක නැහැ. මේක කොහොමත් එර එකක් තිබ්බ එකක්නේ. එතකොට දැන් අපි එක කියලා කොලම් නේම් එකක් දෙනවා. දැන් මේ විදියට රන් කරොත් ඔගොල්ලෝ DF2 කියන එක ඕපන් කරලා බැරුවොත් එයා X කියන එකක් ඉස්සරහට දාගෙන තියෙනවා. මොකද දැන් එක කියන එක වැලිඩ් නමක් නෙමෙයිනේ, ඉලක්කමක් නේ. ඒකින්ද එයා ඒකට ඉස්සරහට X කියන එක දාගෙන තියෙනවා. දැන් උදාහරණයකට අපි මෙතන ගමුකෝ අපි හිනා මූණක් දුන්නා කියලා. දැන් මේක රන් කරොත් රන් කරලා DF2 කියන එක ඕපන් කරලා බැලුවොත් මෙයා එතන X ඩබල් ඩොට් කියන එක දාලා තිනවා. කියන්නේ දැන් මගේ සෙමි කෝලන් එකයි මගේ අර වරහණයි ඇවිල්ලා දෙකම ඉන්වැලීඩ් සිම්බල්ස් හින්දා එයා ඒ දෙක ඩොට් වලින් රිප්ලේස් කරගෙන තියෙනවා. ඉතින් එතකොට ඩේටා ෆ්‍රේම් එකක් ක්‍රියේට් කරද්දී කොලම් නේම්ස් විදියට ඔයා අනිවාර්යයෙන්ම වැලීඩ් ඩේටා නේම්ස් දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් වෙන්නේ ඔයාගේ ඩේටා ෆ්‍රේම් එකේ කොලම් නේම්ස් ආර් ඒක වැලිඩ් නේම් එකක් විදියට කන්වර්ට් කරගන්නවා. හැබැයි ඔගොලු ටිබල් එකක් ක්‍රියේට් කරද්දී මෙහෙම ප්‍රශ්න නැහැ. ඔගොලුන්ට කැමති නමක් දෙන්න ඕනේ, දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයකට ඔගොලු කන්වෙන්ෂනල් නමක් නෙමේ නම් දෙන්නේ ඔගොලුන්ට බැක් ස්ලෑෂ් දෙකක්වත් දීලා දෙන්න පුළුවන්. දීලා මේක රන් කරන්න. රන් කරලා ඔගොලු ටිබල් 2 කියන එක ඕපන් කරලා බැලුවොත් මගේ පළවෙනි කොලම් එකේ නම විදියට තියෙන ස්මයිලි ෆේස් එකක්. ඉතින් ඊට පස්සේ ඔගොලුන්ට මෙතන උන්නම් මෙහෙම බලන්නත් පුළුවන්. ටිබල් 2 එකේ නේම්ස් බලන්න පුළුවන් ඔගොලුන්ට. නේම්ස් ටිබල් 2 කියලා දුන්නම කොලම්ස් නේම්ස් ගන්න පුළුවන්. ඉතින් පළවෙනි කොලම් නේම් එක ඇවිල්ලා ස්මයිලි ෆේස් එකක්, දෙවෙනි කොලම් නේම් එක ඇවිල්ලා Y. ඉතින් ඒ විදිහට අන්කන්වෙන්ෂනල් නැත්නම් ඉන්වැලිඩ් වගේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ නැති කොලම් නේම්ස් නැත්නම් ඉලක්කං ස්පේසස් වගේ දේවල් ඔගොලු යූස් කරනවා නම් දැන් උදාහරණයකට අපි මෙතන ගමුකෝ X ස්පේස් Y කියලා. දැන් මේක රන් කරලා ඔගොලු ටිබල් 2 කියන එක බැලුවොත් XY YU අතර යම් කිසි ගැප් එකක් තියෙනවා. හැබැයි ඔගොලු මේ දේම ඩේටා ෆ්‍රේම් එකක කරොත් R කරන්නේ
ඒක හදාගන්න අපි මේ වැරද්දක්නේ කරලා තින්නේ අපේ ස්පේස් තියන්න බෑ කොලම් නේම්ස් වල ඩේටා ෆ්‍රේම් වල ඒක හින්දා එයා ඒක හදා ගන්නවා දැන් df2 කියන කැරියත් ඔගලොන්ට පේනවා x.y කියන එක කියන්නේ අපේ ස්පේස් එක වෙනුවට එයා ඩොට් කියන සිම්බල් එක යූස් කරලා තියෙනවා යූස් කරලා ඒක වැලිඩ් නේම් එකක් විදිහට කන්වර්ට් කරගෙන තියෙනවා එතකොට වැලිඩ් නේම් එකක් කියන්නේ ගොඩක් වෙලාවට කැරක්ටර්ස් තියෙන්න පුළුවන් අන්ඩර්ස්කෝ තියෙන්න පුළුවන් ඩොට් එකක් තියෙන්න පුළුවන් නම්බර් එකක් තියෙන්න පුළුවන් කියන්නේ පළවෙනි එක නම්බර් එකක් විදිහට නෙමෙයි කියන්නේ වෙන කොහෙට හරි නම්බර් එකක් තියෙන්න පුළුවන් කියන්නේ දෙවෙනි තැන තුන්වෙනි තැන ඒ විදිහට නම්බර් එකක් තියෙන්න පුළුවන් ඒ වගේ වැලිඩ් නේම්ස් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ ඉන්වැලිඩ් නේම්ස් ඔගොල්ලෝ ඩේටා ෆ්‍රේම් එකට දුන්නොත් එයා ඒක කන්වර්ට් කරගන්නවා ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකිනුත් යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න බයි